කරන අපේක්ෂක මාතෘලා දැනගන්න ඕනේ මේ රටේ ජනතාව ඒතර මෝඩ නැහැ විශේෂයෙන්ම වතුකරේ සහ අනිකුත් දමන ජනතාව මෝඩ නැහැ එයාලා දන්නවා පෞගිය දවසලෙන් මේ රටේ ජාතිවාදය ඇති කර කවුද ඒ ජාතිවාදය ඇති කරපු මිනිස්සු ඔක්කොම මේ කොයිපැත්තද ඉන්නේ මේ මොන මොන විදිහට කතා කරන කෙනෙක් ඔක්කොම අපිට පැහැදිලි විශේෂයෙන් කියනවා නම් යාපන එයාපෝට් එක යාපන එයාපෝට් එකේ පළවෙනි එක දමන භාෂාවෙන් යාපාන විමාන නිලධාරියෙකු සම්බන්ධව කතා කරා කිව්වේ. ඒ හේතුවා නියෝජනය කරේ පක්ෂ කාර්යාලය යාපන නගරේ දාලා තියෙන ඒකේ පළවෙනි දාලා තියෙන දෙවෙනි තමයි. ඒ පක්ෂ කාර්යාලය තමයි. එතකොට මිනිස්සු රවට්ට ඡන්ද ගන්න විතර එහෙම මෙතන මේක කතා කරනවා. හැමදාම සමහර දේශපාලන නායක තමයි මේ රටේ ජාතිවාදී ඇති කරන්නේ. මේ රටේ සිංහල මිනිස්සු ජාතිවාදී නැහැ. ජමින මිනිස්සු ජාතිවාදී නැහැ. මුස්ලිම් ජනතාව ජාතිවාදී නැහැ. කතෝලික ජනතාව ජාතිවාදී නැහැ. හින්දු ආගමික जनता संपूर्ण මෞබිම සම්බන්ධව කතා කරන කටි ඒ අරන්තා වලින් ඒ වගේම මාලිගාව ඒ වගේම බුදු අපේ ආමුදුරුවනේ අම්මෝගේ වරලා දාපු කණ්ඩායම කොයි දෙන්නේ කියලා මේ රටේ දා දන්නවා මේ රටේ කිල්ලර් පැටුත් ඉන්නේ කර්ණමණ්ඩ වල ඉන්නේ මේක ජනතාව දන්නේ මොන මොන වෙයිද ශ්‍රී ලංකාවේ ජීවත්වන සිංහල බුද්ධාගම ජනතාවට මානවර මාලිගාවට වඩා විශේෂ දෙයක් කියනවාද මේ රටේ ජීවත් වෙන සිංහල බුද්ධාගම ජනතාවට අපිත් එක්කත් අද වෙන වඳින්නේ මාලිගාවට වඩා දළදා මාලිගයට වඩා දෙයක් කියනවාද ඒකට බොම ගාපු ඒකට වෙඩි තියපු උදාහරණ බුදු බුදුහාමුදුරුවෝ සම්පූර්ණ මුලස්ථානෙම දාපු එදා ඒ පොප්පු කල්ලෙක්ගේ ඉන්නේ කොහෙද ඒ මිනිසුන්ට සිංහල බුද්ධාගම ජනතාව ගන්න දෙනවද මුස්ලිම් ජනතාවගේ සතුටු කොක්කම බලන්නේ
රවුෆගේ නමතුමයි රිසාබ්ගේ නමතුමා. එයා තමයි යාට ගෙවල් අදලා දෙන්නේ, යටවල පාසල් අදලා දෙන්නේ, සියලුම දේවල් කරලා දෙන්නේ. ඒ නිසා මුස්ලිම් ජනතාව ලොකු අභිධිමත් සහිතකමක් තියෙනවා. අනිත් එක බලන්න මේ රටේ පාර්ලිමේන්තුව, බලත් සභා, ප්‍රාදේශ සභා කොහෙලාන්තර ඡන්දේ ඉන්නවා සුළු ජාතික එන්න පුළුවන්. අද අපි ගණන් කරලා බලමු ප්‍රාදේශීය සභාවේ දමන මුස්ලිම් මන්ත්‍රීතුමා ඒක තිබුණා වගේ එක්සත් ජාතික පක්ෂේ. ඊටව බලත් සභාව බලන්න. ඊටව බලත් සභාවේ සුළු ජාතියෝ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂේ ජාතිවාද නැති පක්ෂය. ජාතිවාද නැති පක්ෂේ පක්ෂය ජාතිවාද නැති නායකයෙක් මුළු ලෝකෙම පිළිගන්නේ පොලිටිකල් ජෙන්ටල්මන් කියන රණවීර වික්‍රමසිංහ ජනා මේ නායකත්ව දෙන මේ පක්ෂයට අද තරුණ නායකයෙක් අද තරුණ නායක සජිත් ප්‍රේමදාස අද ජනාධිපති අපේක්ෂකයෙක් පත්තර තියෙනකොට ජාත්‍යන්තර දෙන ආගම බෙදෙන කිසි දෙයක් නැහැ. ඒ ජාත්‍යන්තරදී පක්ෂයක් නිසා අපි සියලු දෙනාම දෙකට බෙදලා ඉන්නවා. මේක කිසි කෙනෙක්ට කලවන්න බෑ, කිසි කෙනෙක් වේදනාවක් නැගින්නේ නැහැ. ඔය බයිලා ගන්න සමාජගති පස් දෙනෙක් නැගි අය දෙනෙක් නැගි මගේ අතේ තියෙන එක කිව්වා. ඔය බෑ පුස්සන එකේ ජෝකර් ගියා කිව්න්නේ ඊට පොලොකොඩ පුතා උත්තරේ කොහොමද මේක කියලා නැගි කියලා. ඊනේ ඊටා නින්නේ දෙද. ඊනේ ඊටා නින්නේ දෙද. මේක රටේ නායකපත් කර ප්‍රාදේශ සභාව නැතිවෙන්න නැහැ. ජනාධිපති නැතිවෙන්න. රටේ නායකපත් කරන්නේ. එනිසා රටේ නායකය වෙලා ජාතිවාදී නායකපත් කරන්නේ. ජාතිවාදී පක්ෂයෙන් තමයි ජනතාව තන්දෙන්නේ. ඒක තීන්දුව කරලා ඉවරයි. අංශයක තීන්දුව කරලා ඉවරයි. මම හිතන්නේ අද මේ රටේ ඉන්නේ අපි ජනතුමත් මේ අංශයක් තන්දෙයි කියලා. ආ හේතුව ජනතුන් ගන්න අපි අංශයක් තන්දෙන්නේ. ඒ නිසා හේතුමත් අංශයක් තමයි තන්දෙන්නේ. ඒස කිසි ගැටුවක් නැහැ. අපි 10 වෙන අමාරය බලනකොට අපිට තීන්දුව తీරේ කරන්න පුළුවන්. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන. අපි එග්‍රීමන්ට් නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා මගේ කීමේ කියන අපි එග්‍රීමන්ට් නැහැනේ. වතුකරේ සමාගමත් එක්ක එග්‍රීමන්ට් තියෙනවා. අනිත් පැත්තට අපි එග්‍රීමන්ට් තියනද? අපි එග්‍රීමන්ට් නැහැ. උතුරේ කියන එග්‍රීමන්ට් උත් නැහැ. වතුකරේ එග්‍රීමන්ට් උත් නැහැ. මුස්ලිම් එග්‍රීමන්ට් උත් නැහැ. කිසි එග්‍රීමන්ට් නැතුව තමයි අපි අංශයට සජිත් ප්‍රේමදාස ජනාධිපති ගන්නේ සුලියක් ගන්නවා. එග්‍රීමන්ට් එකට කරන්නේ තමයි ආන්දර මොනවද එකින් කියන්නේ කියලා. එග්‍රීමන්ට් එළියට කරන්නේ කියලා. මොනවද එළියට එග්‍රීමන්ට් අසල් කර දෙන්නේ කියලා. අපි එග්‍රීමන්ට් නැහැ. යා නෝ එග්‍රීමන්ට්. යාම එග්‍රීමන්ට් අසල් කරන්නේ. අපි කාගෙත් එක්කත් එග්‍රීමන්ට් නැහැ. ඒක නිසා මේ රටේ ජනතාව බුද්ධිමත් ජනතාව ඒක ඒ විදිහටම කරයි. කවුද සාරාණ්ඩේ කතා කරන්නේ? සාරාණ්ඩේ කවුද පරිතුන්නේ? කියලේ රමුකර කතුව වාරිමුදේ කිව්වා. සාරාණ්ඩේ පරිතුන්නේ එයාලද? සාරාණ්ඩේ පරිදීලා පෝෂණය කරන ඔක්කොම කරලා බොඩෝ වෙනකොටම ඒක දිනා අපි වාදිනවා. එච්චර දාන ප්‍රෝග්‍රෑම් එකක්. එක්සදා දවාකේ නොන්නේ. යාලා පෝෂණය කරලා පරිදීලා ඔක්කොම සියලුම වරපසා දාලා මේ රටේ ඒ තරඳ ගෙනාපු කට්ටිය උත්තර දෙනවා. ඒකට කියන්නේ මොකක්ද? පිළියන්ට කවුද එන්නේ? තනමන්ට කවුද බලන්නේ? කවුද බලන්නේ? යා බොමුගේවද? තියෙන්නේ සම්බන්ධන බොමුගේවද? සම්බන්ධන බොමුගේවද? සම්බන්ධන බොමුගේවද? මාර්ගාව නේද? ඒක මේ රටේ ජනතාව තීරුවක් ගන්නවද? කොතනද එන්න ඕන කියලා. අපිට ලෝක ධෛර්ය තියෙනවද? අවුරුදු 52 වයස තියෙන මේ තරුණ නායකයෙක් මේ රට බේර ගන්නකොට වතුකර ජාලා නියෝජනය කරමින් අපිට දන්නවා ගමදාම ප්‍රශ්න තිබේ පරිදි ප්‍රශ්නය. අද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකව වගකීමෙන් කියලා තියෙනවා. දවසකට 1500ක් එනේට කම් කරන්නේ එයා මුද්‍රාණය කරනවා කියලා. අපි කොඩා හේතු අයිතිකාරය කරනවා වතුකර ජාලා. අපි ඒ කටයුතු කරනවා. මට 1500ක් ඊට වඩා ගන්න පුළුවන් වගකීමක් තියෙනවා. විශ්වවිද්‍යාල නන්ද උරට එමදාම බලපොත්තේ ඉච්ච විශ්වවිද්‍යාලය. එමදාම බලපොත්තේ ඉච්ච විශ්වවිද්‍යාලය කරනවා. එනිසා අපි කම් කරු පන්තියට ආයතන සූදානම් නැහැ වතුකර ජාලා. අපි වතු අයිතිකාරය වෙනවා. ඒ වෙනත් පිළිවෙල තමයි මම හිතන්නේ වර්තමාන ජනාධිපති සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ කටයුතු කරන්න යනවා. ඒ නිසා අපි පෑදීමෙන් ඉන්නවා. මම හිතන්නේ මගේ මතය තමයි මගේ මේ යාළු සහෝදර මිත්‍රයන්ගේ මතය. අපි ඉතාල පෑදීමෙන් ඉන්නවා. කාගෙද එකත් කොන්දේසි නැහැ. කොන්දේසි දෙන්න නැහැ සජිත් ප්‍රේමදාස. අපි එග්‍රීමන්ට් දෙන්නෙත් නැහැ. අපි ඩිමාන්ඩ් දෙන්නෙත් නැහැ. අපි කොන්දේසි දෙන්නෙත් නැහැ. ඒකත් පාර කොන්දේසි දෙන්නෙත් නැහැ. එග්‍රීමන්ට් අත්සන් කරත් නැහැ. ඉතාල පෑදී පක්ෂත් එක්ක තියෙන විශ්වාසය. ඒතුමා කර තියෙන විශ්වාසය. සම්බන්ධව ජාතිවාද නැති පක්ෂයක් නිසා ජාතිවාදයේ කැමැති නැති සියලු දෙනාම අංශයක් අඳිනවා. දලදා මාලිගාවට බුදාමුදුරට අපි සියලු දෙනාම වඳින්න නමස්කාර කරන මානවර තියෙන දලදා මාලිගාවට ගාපු කැටි ඉන්න පැත්තට මේ රටේ සිංහල බුද්ධාගම ජනතාව ඡන්ද දෙන්නේ නැහැ දෙන්න දෙපා කියලා මම ඉතාලි විදිහට ඉන්නවා. වැදලා ඉන්නවා. මේ රටේ ජීවත් වෙන සිංහල බුද්ධාගම ජනතාවට තියෙනවා මම්මගේ පාටවදාදේ මට මතකයි මගේ ආච්චි අම්මා ඔය
ගාන්න එක බලනකොට ටීවී එක රේඩියෝ බලනකොට අnderbait මට මතකයි. මට මතකයි ධාමල ඉන්දු ජාතිකේ මගේ ආත්මමයි දල්ලා නාලිකාවට බලන් ඉන්නකොට ඇනුවා. අඬ අඬා බලව අනේ මේක තිබුණේ අපිට කන්ද උඩට තිබුණේ මේ දල්ලා නාලිකාව අපි සියලු නම් කියලා බලනවා. කිසිම ආගම බේද ජාතිවාද නැහැ මෙතන කියලා අපි වැඳලා යනවා. මේකේ මොංගලා බලන්න පිටර කඩා ගන්නවා කියලා. ඒ වගේ දල්ලා නාලිකාවට දාපු සමාරව මත අපි තියාගෙන මේ රට සිංහල බුද්ධාගම නැත්තකව කොහොමද ඡන්දේ යන්නේ? साधारण මේ තතර පත් කරේ කොහොමද යා තන්ද දෙනවා කියලා බලන්න ඕනේ ඒ කේටි කීලි දෙන ගන්න වෙනවා එනිසා වතු කරේ නම් අපි කළකොන සලකන ජනතාව අඩුපාඩු තියෙනවා මිට වඩා අඩුපාඩු තියෙනවා පටි ආදී ඉරා පහසුකම් වැඩි නමුත් අපි කළකොන සලකන හැටියට මේ රටට ආදරය කරන පිටා වතු කර ජනතාව ආදරය කරන පිටා කේටිද මේ රටේ ජාතිවාදය පිටුව සියලුම ජාතිය සියලුම ආගම එකතු කරලා යන්න පුළුවන් එක පැක් එක ජාතිය පක්ෂ ඒකේ තරග කරන අංශ කොටස සජිත් ප්‍රේමදාසවෙන්න අපි දන්ද සියලුම පාවිච්චි කරනවා ඒකේ නාය වචන දෙකක් නැහැ ඒ වගේම වාණිජ කටයුතු මම ඉල්ලීමක් කරනවා ඒක දෙතු කරන්න කියලා විශේෂමක ඉන්ද ඉන්ද රාත්‍රියේ ප්‍රයෝජනෙ පොගින්ද ජනාධිපති තේරන සම්බන්ධමක எதிர்வரும் நவம்பர் மாதம் பதினாறாம் தேதி நாட்டில் நடைபெற இருக்கின்ற ஜனாதிபதி தேர்தலிலே ஒட்டுமொத்தமான சிறுபான்மை மக்கள் விசேடமாக மலைய மக்கள் 15 லட்சம் பேர் இருக்கின்ற மலைய மக்கள் மதுரை ஒன்றாகதை கண்டி மாத்தலை மற்றும் விவரிய மத்துக்கோம இங்கிரிய ஜெனியாய மற்றும் வன்னி பிரதேச வாழ்கின்றவர்களுடைய 1.5 லட்சம் மக்கள் கிழக்கு மாகாணத்திலே மரப்பாளத்திலே புதுவளை வாழ்கின்ற மலைய மக்கள் ஒட்டுமொத்தமாக 15 லட்சம் பேரும் சேர்ந்து இந்த நாட்டிலே இனவாதமற்ற கட்சியான ஐக்கிய தேசிய கட்சி அவருடைய வேட்பாளர் சஜித் பிரேமதாச அவர்களுக்கும் இந்த அண்ண சின்னத்திற்கும் நிச்சயமாக இருவரும் 14ஆம் தேதி ஒட்டுமொத்தமான ஆற்றலை அளிப்பார் என்பதில் எந்தவொரு சந்தேகமும் இல்லை அதே நேரத்திலே இந்த நாட்டில் வாழ்கின்ற சிங்கள புத்த மக்களிடம் நான் கேட்டுக்கொள்கிறேன் உங்களுடைய தலா மாளிகைக்கு அளித்தவர்கள் உங்களுடைய மதகுருமார்களை வெட்டி கொலை செய்தவர்கள் இன்று எந்த பக்கம் நிற்கின்றார்கள் தலா மாளிகைக்கு குண்டு வைத்து தாக்குதல் செய்தவர்கள் துப்பாக்கி நுழையிலே முட்டசிலே சுட்டவர்கள் முத்த ஆமதுமார்களை சுட்டவர்கள் இன்று எந்த பக்கம் நிற்கின்றார்கள் அவர்களை நீங்க வாக்களிக்க போகின்றீர்களா அவர்களை பக்கத்தில் வைத்துக் கொண்டு இன்று நாட்டில் இனவாதம் பேசுகின்றார்கள் இனவாதம் செய்யும் எந்த ஒரு ஜனாதிபதி வேட்பாளருக்கும் தமிழ் மக்கள் வாக்களிக்க மாட்டார்கள் தமிழ் பேசும் மக்கள் இந்த நாட்டை விரும்புவார்கள் காடு விழாத மலையத்தை கொத்தி பலப்படுத்தி இந்த நாட்டை பொருளாதாரத்தை முதலாளர்களை சுமந்து கொண்டிருக்கின்ற எந்த ஒரு மலைய மக்களும் தமிழ் மக்களும் எந்த சந்தர்ப்பத்திலும் இனவாதத்திற்கு வாக்களிக்க மாட்டார்கள் சஜித் பிரேமதாச அவர்களுக்கும் இந்த அண்ண சின்னத்திற்கும் நிச்சயமாக வாக்களித்து 14ஆம் தேதி இரவு ஆகும் போது மலைய மக்களுடைய வெற்றி சஜித்தின் வெற்றியாக அமையும் தமிழ் மக்களுடைய வெற்றியாக அமையும் என்பதை தெரிந்து கொள்கிறேன் எங்களுக்கு எந்த ஒரு ஒப்பந்தமும் கிடையாது சஜித் பிரேமதாச அவர்களோடு நிபந்தனையே கிடையாது நிபந்தனையற்ற ஆதரவு நாங்கள் எந்த சந்தர்ப்பத்தில் ஒப்பந்தம் செய்யவில்லை எந்த ஒரு மலைய கட்சி ஒப்பந்தம் செய்யவில்லை நாங்கள் ஒப்பந்தம் செய்ததற்காக ஒன்று வைக்கவில்லை நம்பிக்கை ஒன்றுமே இருந்தது ஒன்று மட்டுமே இருந்தது ஆகவே அந்த நம்பிக்கையின் பதிலாக சஜித் பிரேமதாச அவர்களுக்கு நாங்கள் அனைவரும் வாக்களிக்கிறதுக்கு தீர்மானித்து விட்டோம் எங்களுடைய மக்களும் தீர்மானித்து விட்டார்கள் ஆனால் இன்று நம்பிக்கை அற்று நம்பிக்கை இல்லாமல் ஒப்பந்தம் செய்தவர்கள் அந்த ஒப்பந்தத்தில் என்னென்ன இருக்கின்றது என்பதை வெளிப்படுத்த வேண்டும் இஸ்புல்லா ஒப்பந்தம் என்ன பில்லியார் ஒப்பந்தம் என்ன கருணாமன் ஒப்பந்தம் என்ன என்பதை வெளிப்படுத்த வேண்டும் என்பதை நான் கேட்டுக்கொள்கிறேன் இனவாதம் பேசி வெறுமனை பொய் பிரச்சாரம் செய்து அவருடைய மேடையிலே மலையக தலைவர்கள் ஏறக்கோயிலாம் பொய் கொண்டார்கள் அவர்களை பகலத்தில் உட்கார வேண்டும் என நான் தெரிவித்துக் கொள்கிறேன் මාරු කරන සිස්ටම් වෙනස් කරලා ඉක්‍රමනට කුඩා දෙයක් කලින් ඉඳන් කිව්වේ
කලින්ම අපි මේ සුඩා දේවතු අධිකාරය දෙකනක් අපතන දෙකක් තුනක් දා දෙක කරන ඒකට කම් කරන තු උදාර වෙනවා එතකොට තමන් විතරේ 1500 ඊට වඩා ලාභ ගන්න පුළුවන් ක්‍රමයක් හොදන්න පුළුවන් ඒ නිසා රජයේ මේ සිස්ටම් එක වෙනස් කරන්න ගරු සජිත් ප්‍රේමසමතුමා එකතු වෙලා වෙනේ කරන්න අතුගම් කරු කියන ජනතාවට දෙන්නුම්ටි බලකයක් නෑ ජනතාව තීන්දුව කරලා ඉවරයි ජනතාව තීන්දුව කරලා ඉවරයි ඒ නිසා කාලයක් කාලා සීසන් එකක් තිබුණනේ දෙන්න අපේ සීසන් තමයි තියෙන කන්ද උඩට जनता TN එක සායන දුන්නොත් දෙරතරේ උතුරේ ජනතාව මේ රටේ ජීවත් වෙන බුද්ධිමත් ජනතාව කැටිල ඒ ජනතාව මගේ මිත්‍ර යාළුවෝ කියනවා අපේත් කන්දවුරේ ඉන්දියා ප්‍රොජෙක්ට් බයි ඉන්දරා ලංකා ප්‍රොජෙක්ට් බයි රන්සිං ප්‍රේම මතයනි ගත් එකක් ඉන්න වන්නි ප්‍රදේශයේ ලක්ෂයක් අමාරක් ඉන්නවා ඒ වගේම උතුරේ තියෙන නගරයක් තියෙනවා නේද තියෙනවා එතන යාළුවෝ කොපිටික සම්බන්ධතාවයි මේ කන්දවුරට අපි ගන්නේ දීතු තමයි යාළා ඒ දීතු තමයි ගන්නෙ ඒක නිසා මම ඉතින් උතුරේ ඉන්න කවුදරි ගිහිල්ලා සතිපේ මාසයෙන් දෙතු වෙනකට තම දෙන්න අනිවාර්යයෙන් තම දෙනවා. නමුත් මම ගුවමේ විසුන් නැහැ නේද? පැහැදිලිවම DNA සංවිධානයේ කරුණ 13ක් සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කරලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ 13ට සාධාරණ විශ්වවිද්‍යාලයක් හමුවුන කරේ සායෝගය දැක්කම නියුතුව කොහොමද ඒක? ජනතා සීතුපක් ඉවරයි. නෑ අදතුම මොකද සංවිධානයේ මෙයාල මේ විසුන්ක් නැහැ කියලා. විසුන් නැහැ. නෑ විසුන් අත්තර කරන්නේ. તો DNA සංවිධානයේ නෑ ඒ දාන අසයි කරන්නේ. දෙමෙක පිළිගත්තේ නැහැ ඒක දෙනවා ඒක කටිය අයිතියක් තියෙනවා පක්ෂත් එක්ක තමයි ඒකට අපිට වඩා සාකච්ඡාවක් කරේ පොටුත් එක්ක පොටුත් එක්කම තමයි සාකච්ඡා ගොඩක් තිබෙන්නේ එයාලත් එක්කම ඒක ඉදිරිපත් කරේ අපිත් එක්ක ඒ වගේ කිසියක් ඉදිරිපත් කරත් නැහැ අපි ඒක මාර්ගත්තේ නැහැ අපි ඒක අත්සන් කරත් නැහැ ඉතින් මුදුවලා ඉදිරියේදී මේ නෑ නෑ කවදාවත් නෝකියු අංගනේ ඒ DNA යෝජනා වල කැමතිද නැහැ නෑ ඒක මේ වල දෙකක් නෑ නම් දුන්නේ නැහැ අපි දන්නේ නැහැ ඉතින් මුදුවලා අන්තා හිටින්නද නෑ ලංකාවේ මේක පොටුත් දෙන්න අපිට දුන්නේ නැහැ UNB දුන්නා එක්සත් ජාතිපක්ෂයේ සජිත් මහත්තයා දුන්නේ නැහැ. අයි එක්සත් ජාතිපක්ෂයේ ඒ කරුණු 12 මේ 13 පිළිගන්නවද නැද්ද? නෑ මේ සජිත් ප්‍රේමසමාත්තයා පොලිසිය එකක් ඇදිට මේ ජනාධිපති අපේක්ෂකෙට දීනවා. ඒතකොට ඒතුමා මේ පොලිසිය ඇවිල්ලා පොඩසට කියලා එකම නීතිය එකම ලංකාව මේකයි කියලා රිපෝට් කියනවා. ඒතුමාගේ නමේද මානව ක්වින්ස් රෝඩ්ලේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශත් ඒතුමා බාන්දර. ඉතින් කිසි දෙයක් අපි ඒ ධාතුනාරේ අනිත් කටියේ වෙන දෙයක් හරි මොකක් අපි අතු කරලා පිළියම් එළියට දාන්න ආවොත් නැත්නම් වලියෝ තේක